හිතවත් මිතුරනි අපි නිරන්තරයෙන්ම කියපු කාරණයක් තමයි සාමාන්‍යයෙන් හමුදාවෙ ඉන්න ඉහළ පුද්ගලයන්ට තියෙන්නේ පුංචි මොළයකුයි ලොකු ඇඟකුයි කියලා මේකට හොඳම උදාහරණේ තමයි මිනි මරුගෝට කිසියම් කෙනෙක් ඇහුවොත් එහෙම පිස්සෙක් ගංජා ගැහුවම කොහොමද කියලා පෙන්වන්න හොඳම උදාහරණයක් ගෝටා ජීවිතේට ප්‍රාදේශ සභාවක මන්ත්‍රී කෙනෙක්වත් නොවිලා නොහිටපු ගෝටා මෙරටේ 69 ලක්ෂයක් හරක් ජනාධිපති බවට පත් කරා විදායක ජනාධිපති වීමෙන් පස්සේ මිනිමරු ගෝටා පිස්සෙක් වගේ හැසිරෙන්නට පටන් ගත්තා මොහු ආරක්ෂක මාත්‍යංශයේ ලේකම් වෙලා හිටියේදීත් මේ විදිහටම හැසිරුණයි කියන එක සාක්ෂි සහිතව ඔප්පු වුණා BBC මාධ්‍ය කාර්යාල සමග කරපු සාකච්ඡාවකදී මිට්ටෝරුනි මේ නිශ්චිත මොහොතේ ගෝටා විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනල්ලා ව්‍යවස්ථානුකූල ඒකාධිපතියෙක් වීමට අවශ්‍ය කරන වපසිරිය නිර්මාණය කරමින් සිටිනවා මේ සඳහා මේ කුපාඩි වැඩේ කරන්න බරපතල ලෙස දායක වෙලා ඉන්නේ අලි සබ්බි අලි සබ්බි කියලා කියන්නේ වැස්සකටවත් ප්‍රාදේශීය සභාවකටවත් නොගිය අමුතුම ජාතියේ කාලකන්ණි මොහුට තියෙන එකම සුදුසුකම තමයි මිනිමරු ගෝටගේ කුපාඩි වැඩ අවුරුදු 4 මාරක් තිස්සේ අධිකරණයේ ඉදිරියේ සාධාරණීකරණය කිරීම මිත්‍රෝනි ඒ විතරක් නෙමෙයි මේ මොහොතේ ඉතාමත් වැදගත් කරුණක් විජේදාස රාජපක්ෂ හෙළි කරා ඔහු නොහිටින්න අද වෙනකොට ගෝටා ඉන්නේ හිරේ කියන කතාව මිත්‍රෝනි ඒ කෙසේ වෙතත් අද දිනේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් කතානායකතුමාට යවන ලද නඩු තීන්දුව පිටපතක් නැත්නම් 20 වෙනි සංශෝධනය 3-2 පමණ සම්මත කළ හැකිද කියන ප්‍රශ්නයට නැහැයි කියලා යවපු උත්තරේ මාධ්‍ය වෙත පැමිණිලා තිබෙනවා. ඒ අනුව ගෝඨා විසින් ඉදිරිපත් කළා තිබෙන මේ 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න නම් පාර්ලිමේන්තුවේ 3-2 බලයට අමතරව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීලා තියෙනවා. මේකට හේතුව තමයි 20 වෙනි සංශෝධනයේ තියෙන 5 වෙනි වගන්තිය. ඒ කියන්නේ ජනාධිපතිවරයාට සම්පූර්ණ මුක්තිය ලබා දෙන වගන්තිය තුලින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් වලට බලපෑමක් වෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරා. මිත්‍රෝනි මේ ව්‍යවස්ථා සංශෝධනයේ එරෙහිවෙච්ච පොහොට්ටු පක්ෂය ඇතුළේ විශාල පිරිසක් ඉන්නවා. හැබැයි පහුගිය කාලයේ පුරාම විමල් වීරවංශට නිරන්තරයෙන්ම ගෝටත් ගෝටගේ ගෝලියෙත් පහර දුන්නා. මේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහිල්ලා තමයි විමල් වීරවංශ මේ දවස්වල ඉන්නේ. මේ අතරතුරේම පාටලි චම්ප් එකත් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කලියුත්තේ කුමක්ද කියලා හොයමින් ඉන්න පුද්ගලෙක්. පාටලි චම්ප් එක කියලා කියන්නේ කාලයකට පෙර නලින් සිල්වගේ චින්තන පරිසරයේ හිටපු පුද්ගලෙක්. ඒ වගේම විමල් වීරවංශ කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළට ජාතිවාදයේ කාන්දු කරන්න උත්සාහ කරපු කාලකන්‍ය විශේෂයෙන්ම මේ පුද්ගල දෙදෙනාම අතර සමානකමක් තිබෙනවා දෙන්නම සිංහල ජාතිය ගැන එහෙම නැත්නම් මේ ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම ඇතහැරලා අපි සිංහලයෝ කියන හැඟීම මිනිසුන්ට දීලා ඒකෙන් වාසිය ගන්න පුද්ගලයෝ මේ දෙදෙනා අතර මේ නිශ්චිත මොහොතේ මිනිමරු ගෝට පරාජය කරන්න සාගච්ඡා පැවැත්වුමයින් තියෙනවයි කියනක ඉතාමත්ම රහසිගත දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මිත්‍රෝනි දේශපාලන ලෝකයේ තුල සදාකාලික මිතුරෝ හතුරෝ නැහැයි කියන එක අපි හැමෝම දන්න කාරණයක්. ඒ අනුව මේ නිශ්චිත මොහොතේ ගෝඨාභය ඉදිරිපත් කළ තිබෙන 20 වෙනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ 3-2 බලයෙන් නොලැබුණොත් අනිවාර්යයෙන්ම මේක ජනමත විචාරණයකටවත් ඉදිරිපත් නොකර පරාජය කිරීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් මේ නිශ්චිත මොහොතේ මිනිමරු ගෝටා කොහොම හරි මේ 3-2 ලබා ගැනීම සඳහා කළ හැකි සියලුම දේ කරමින් සිටිනවා. ඒ අතරතුරේ විමල් වීරවංශත් ඒ වගේම පාටලි චම්පකත් දෙදෙන සාකච්ඡා පවත්වනා විතරක් නෙමෙයි රහසිගතව පොහොට්ටු පක්ෂය ඇතුලේ මේට විරුද්ධ ඡන්දය දීමට කැමති පුද්ගලයන් එක පරමුණකට සංවිධානය කරමින් සිටිනවා. කෙසේ වෙතත් මිත්‍රෝනි මේ වෙනකොට මිනිමරු ගෝටගේ මුඛ පූට්ටුයි කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මේ 20 වෙනි සංශෝධනයේ පරාජය කිරීම සඳහා අවසාන බලය තියෙන ඔබටත් මටත්. මොකද විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. මිත්‍රෝනි 20 වෙනි සංශෝධනයේ යම් හේකින් ජනමත විචාරණයකට ඉදිරිපත් කළහොත් වැඩිම ඡන්දයෙන් මේ පරාජය කිරීම මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ආදරය කරන අපි සියලුම දෙනාගේ වගකීම මිත්‍රෝනි 20 වෙනි සංශෝධනයේ පරාජය කිරීම සඳහා අරගලෙන් තොර ජයග්‍රහණයක් නොවිති බව අපි සිහි තබාගෙන කටයුතු කරමු ඔබ සැමට ජය